ඒකයි මේ මම ඒවට බොහොම කෙටියෙන් මේ කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් ඒවට පින්වතුනි මම කෙටියෙන් උත්තර දෙන්න මම දිනපතාම බුද්ධ පූජාව පවත්වමි ඒ ඉවත් කිරීමේදී මා බොහෝ විට ඒ gedare ගැටි ගන්න සුනකයාගේ ආහාරයේ පිණිස ගන්නෙමි මේ නොකල යුතු දෙයක්ද ඊතා කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න අනුකම්පාවට මේ මේවටත් උත්තර දෙන්න එපා පින්වතුනි මේවට හැබැයි උත්තර දීලා තියෙනවා පින්වතුනි තථාගතයන් වහන්සේට පූජා කරපු එකක් වළඳන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ නැහැ එහෙනම් සුනකේකට කොහොමද පින්වතුනි බලදලා දිරව ගන්න පුළුවන් ඒ අහිංසකයට විනාශය උදා කරන්න එපා අඩුම තරමේ සාංගික දෙයක්වත් පින්වතුනි එහෙම වළඳන්න බෑ තිරිසන් සතෙකුට ඔබ සාංගික කරපු දෙයක් හාමුදුරුවන්ට පූජ කරන්න කලින් ඔබ විසින් හරි ගිහින් දැම්මොත් එහෙම පින්වතුනි ඒක කරන සතා මහා අපරාධයක් වෙන්නේ සතාට ලේසි පහසු දෙයක් නෙවෙයි ඔබේ බෑ මේක බොහොම හෘදයාංගමවම බොහොම හදවතින්ම පින්වතුනි ඒක සාංගික කළා නම් හාමුදුරුව කෙනෙකුට ඔබට දෙන්න පුළුවන් දෙයක් මොකද ඒක හාමුදුරුවන්ට පූජ කළාට පස්සේ ඒක පෞද්ගලික වෙනවා ඒක නැව තවදුරටත් සාංගික නෑ ඒ පෞද්ගලික දාණයෙන් කොටසක් ඕනනම් හාමුදුරුවන්ට පුළුවන් ඒක ඉවත් කරන්න. එහෙම නැතුව පින්වතුනි කරන්න බෑ ඒක. ඒක නිසා මේ දේවල් එක පරිස්සම් වෙන්න. ඔබ හොඳට පරිස්සම් වෙන්න පින්වතුනි. ඔබ පන්සලට ගියාට පස්සේ සමහරට පන්සලේ බුලත් වට්ටිය තියලා තියෙනවා. ඔබ මොකද කරන්නේ ආනේ කරඳ මුංගු වැටයක් තියෙන්නේ පොඩ්ඩක් කරඳ මුංගු වැටේ කියලා ඔබ කටේ දා ගන්නවා. ඔබ කරගන්න පාපේ මෙච්චරයි කියන්න බෑ පින්වතුනි. ඔබ සාංගික දේ කොල්ල කාපු කෙනෙක් බවට පත් වෙනව නේද? ඇයි ඔබ හිතුවේ නැහැ නේද ඒක? අපරාධේ ඒකයි මේ ප්‍රශ්න අහන එකේ වරදකුත් නැහැ දේවල් වලට ඔබට ඔබට පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් ඒක නිසා ගෙදර බුද්ධ පූජාව සත්තුන්ට දාන්න එපා පින්වදිනේ එහෙමම ඔබ අදිස්ථානයක් කළා දාන අනේ කිසිම සතෙක් මේක කන්න එපා කියන කරන්න දෙයක් නැහැ ඉතින් ඔක සත්තු කන නැත්තම් ටින් කරන්න වෙනවනේ ඔක මම ඔබට එක දවසකුත් කිව්වනේ සම්බන්ධව ඉතින් අදිස්ථානයක් කළා ඒක දාන්න පින්වදිනේ කොහෙට හරි ඉතින් මේක හැබැයි ඔබ ඉතින් ගෙදර ඇති කරන සතට කොහොමද දෙන්න එපා ඉතින් අපරාධයක් නේ කරන්නේ ඔබ හොඳටම දන්නවනේ ඒක නිසා නොඑක් නොඑක් මති මතාන්තර තියෙනවා බුද්ධ පූජාව කෑවට පස්සේ හොඳට නිරෝගී වෙනවා අමනුෂ්‍යයන්ගෙන් එන ප්‍රශ්න දුරු වෙනවා ආදි වශයෙන් එහෙම එක එක මති මතාන්තර තියෙනවා නවසින් හොඳම ක්‍රමේ තමයි පින්වදින් පරිස්සමින් ඉන්න එක බුදුහාමුදුරුවෝගෙත් එක්ක අරිහතුන් වහන්සේලාත් එක්ක ආර්යයොත් එක්ක අම්මත් එක්ක තාත්තත් එක්ක පරිස්සමින් ජීවත් වෙන්න ඔය ಗುಣ මහත්වයේ තියෙන අය පින්වතුනි ಗುಣ මහත්වයේ තියෙන අයව ඔබ අඳුන ගන්න අවශ්‍ය නැහැ ඔබට පාප කර්මයේ සිද්ධ වෙන්න. ඔබ දැනගෙන නෙමෙයි මැරුවේ ගෑණුවෙක්ගේ පොල්ලකින් ගහලා මැරුවා. දැනගෙන නෙමෙයි මැරුවේ අම්මා කියලා. හැබැයි අම්මා නම් මොකද වෙන්නේ? ආනන්තරීය පාප කර්මයක් වශයෙන් අවිතිම නරක අධිගත වෙන්න වෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඒ අම්මා කියලා. අම්මා කියලා දැනගන්න අවශ්‍ය නැහැ පින්වතුනි ಗುಣ මහත්වයේ නිසා ඒ පාප කර්මය ඔබට සිද්ධ වෙනවා. ඔබ ඌරෙකුට වෙඩි තියනවා තාත්තා එතනින් යනවා නැත්නම් ඔබ ඌරෙකුට වෙඩි බැඳලා තියනවා තාත්තා වහ වෙනවා ඒ වෙඩිල්ලට ඔබ ඉවරයි ලේසි වෙන්නේ නැහැ වැඩේ ඔබගේ අම්ම ගහට එනවා වඳුරෙක් ඔබ අම්ම ගහට ගහනවා ගල් ගෙඩියක් ඉඳගෙන ඒක ගිහිල්ලා වදිනවා ඔබගේ අම්මගේ ඔළුවේ වැදිලා අම්මා මැරෙනවා ඔබ ඉවරයි හැබැයි ඔබ අඹ ගෙඩියකට ගලක් ගහනවා අඹ ගෙඩියට ගහපු ගල ගිහිල්ලා අම්මට වැදෙලා අම්මා මැරුණාට ඔබට පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබ සත්ව ඝාතනයක් උදෙසා නෙමෙයි ඒ ගල නිදහස් කළේ. හැබැයි ඔබ සත්ව ඝාතනයක් උදෙසා නම් ගල නිදහස් කළේ පිංගතුනි ඒක වදින්නේ කාටද කියන එක අදාළ නැහැ පාපෙ සිද්ධ වෙන්න. අම්මට වැදුණා නම් පිංගතුනි අම්මා නම් මැරුණේ ඔබට ආනන්තරී මට්ටමේ පාප කර්ම සිද්ධ වෙනවා. ඒකයි පිංගතුනි කියන්නේ ඉක්මනට සෝතාපන්න වෙන්න කියලා. භයානක නැද්ද ඔක අවීතිමහ නරකාදිය කියලා කියන්නේ ලේසි තැනක්ද හිතන්නවත් පුළුවන් තැනක් නෙමෙයි පින්වදෙනි චිත්ත වීතියක්
නගන තරම් වෙලාවක්වත් සැපයක් කියලා දෙයක් නැහැ ඒකේ. ඇයි ඔබ ඉක්මනට සෝතාපන්න වෙන්නේ නැත්තේ? ඔබ සෝතාපන්න වුණොත් ඔබගේ අතින් ওই පාප කර්ම පහ වෙන්න බෑ ධර්මතාවයෙන්. වෙන්නම බෑ අනිවාර්යයෙන්ම වෙන්න බෑ. සෝතාපන්න වුණා නම් ඉතින් ඒක කරගන්න. ඉක්මනට කරගන්න. ඔබගේ දරුවා අතින් ඔබව මැරෙන්න පුළුවන්. දරුවා සෝතාපන්න නැත්තම්. ඒකට අදාළ කරුණු සැකසෙන වෙලාව කවද්ද එන්නේ කියලා කොහොමද දන්නේ? කාටද කියන්න පුළුවන්? අද තමන්ගේ අම්මා තාත්තව මැරුව දරුවෙක් ඉන්නවා නම් පින්වතුනි. නැත්නම් අජාසත් රජුරුව ගත්තොත් එහෙම අජාසත් රජු ලෝකෙට බිහි වුණේ බිම්බිසාර රජුරුවන්ව මරන්න නෙමෙයිනේ. නමුත් වැඩි වුණානේ අන්තිමට. හැබැයි සෝතාපන්න වෙලා හිටියා නම් පින්වතුනි කොච්චර කොහොම කළත් ඒකට අදාළව හේතු සැකසෙන්නේ නැහැ. මොනව කළවත් හේතු සැකසවන්න බෑ ඒකට. එහෙනම් ලොකු රැකවරණයක් පින්වතුනි නැත්නම් එහෙම ඔබ මේ බල්ලෙක් එනවා ගෙදරට ගෙදරට බල්ලෙක් එනකොට ඔබ ගහනවා ගල්පාරක් බල්ලට. ඒත් එක්කම තාත්තා වැඩ ඇරිලි වෙලා ගේට්ටුවෙන් එනවා ඇතුළට. වැදුනා තාත්තට නරක තැනකට වැදුනා. එහෙම මලා බලන්න මොන අපරාධයක්ද කියලා උනේ. ලේසි නෑ මේක. ඒකයි ඔබට කියන්නේ පිළිදෙන සෝතාපන්න ඵලෙ ලබන්නේ ඉක්මනට. වීරයෙක් වගේ මැරෙන්න මම සතර අපා ගත වෙන්නේ නෑ කියන තැනට යන්න. ඒකයි පින්වදෙන වීරත්වය කියලා කියන්නේ. නැතුව මට මෙච්චර සල්ලි තියෙනව බොලව් කියන එක නෙමෙයි. ඔය කොච්චර සල්ලි තිබ්බත් මැරිලා කුණු පෙරේතෙක් කියලා අසූචි කනකොට පින්වදෙන කොහෙද ඔය වීරත්වය තියෙන්නේ? මම මෙච්චර දැනුමක ඉන්න කෙනෙක්, මම මෙච්චර තාන්නමාන තනතුරු තියෙන කෙනෙක්, මට මෙච්චර යාන වාහන තියෙන කෙනෙක්. ඔය මොනවද තිබ්බද නැන්නේ මැරිලා කුණු බල්ලෙක් වුණොත් එහෙම මිනිසුන්ගෙන් ගුටි කකා පණුව හැලි හැලි ජීවත් වෙන්න වෙන්නේ. කෝ වීරත්වයට මොකද උනේ? වීරත්වය සැබෑ වීරත්වය කියලා කියන එක පටන් ගන්න සෝතාපන්න ඵලයෙන්. ඕන ඔය සැබෑ වීරයෙක් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ම සතර අපායෙන් නිදහස් වෙලා පිංගුදින කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් මිනිහෙක් වෙන්න නම් සෝතාපන්න වෙන්න ඕන. නැත්නම් ඔබ සමාජයේ අතකොළුවක් විතරයි. මම ඔබට පෙන්වන්නම් නම් ඒ වද මේ දේශනාව ඇතුළේ ඔබ සමාජයේ අතකොළුවක් වෙලා ඉන්න හැටි. ඔබ පටාස් ගාලා අඳිනවා කාටද? කාටද? ගොනාට. ගොනාට හොඳට ගුණාට ඇඳුවේ හැකි ඔබ. හේතුව මොකද? ධර්ම අවබෝධය නැති නිසා. ධර්ම අවබෝධය තියෙනවා නම් කවදාවත් ගුණාට අඳින්නේ නැහැ. ඒක නිසා පින්දුන බුද්ධ පූජාව සම්බන්ධව එහෙම කටයුතු කරගන්න. හැබැයි ඉතින් කවුරු හරි කියන්න පුළුවන් ඉතින් බුදුහාඳුරන්ගේ දෙවියන්ට දීුවේ කන්න හොඳ නම් බුදුහාඳුරන්ට දීුවේ කෑවම් මොකෝ බුදුහාඳුර මොකද අය පයි කියනවා. ඕවා ආදී වශයෙන් වෙන්න පුළුවන්. මට නම් ඔවත් එක තර්ක කරන්න කාලයක් නැහැ. ඕම් මං කිව්වා කැමැති ඇත්තෝ කරත්වා අකමැති ඇත්තෝ නොකරත්වා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට දේශනා කළේ චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය නෙමෙයි බහුජන හිතාය බහුජන සුඛාය. ඒක නිසා අපි බොහෝ ජනයාගේ හිතසුව පිණිස කටයුතු කරනවා පින්වතුනි සියලු ජනයාගේ හිතසුව පිණිස කටයුතු කරන්න බෑ. Thank you.